ఈ రాత్రియే తమ నివస ఇదిరిపిరది వణాలియకు పహరదీమెన్ ఎక్దరు మవక్ మియగొస్ తిబిరవా. మిసే వణాలియా పహరదీమెన్ మియగొస్ ఎత్తే అంక సీయ త్రికుణమలే పార హబరణ లిపినే పదించి వయస ఔరుదు పణహక్ కాంతావాక్. ඇය තම නිවස ඉදිරිපිට ඇති නිවසේ ධර්ම දේශනාවකට සහභාගි වී නැවත නිවසට පැමිණ යතුරු පැදිය නිවසට දැමීමට උත්සාහ කිරීමේදී විදුලි වැට කඩාගෙන පැමිණි වණාලියකු මෙලෙස පහර දුන් බවටයි වාර්තා වුනේ. එල්ලම ඉස්පිරිතාල උඩට එහෙම තමයි පැය දෙකක් තුනක් පරක්කු කරලා ඉස්පිරිතාලෙ නුත්‍යරි ඉස්පිරිතාල නුදෙලාවට ඇරියා නම් ඒත් ඇරි අනේ මගේ කෙන්නට මොකද උනේ අපෝ අම්මේ දරුව දෙන්නට අම්ම නැති වුණා මට ජීවත් වෙලා වැඩකුත් නෑ මට හිටියේ මගේ පණ උච්චරයි මම කොටද තවත් ජීවත් වෙන්නේ මම ජීවත් වෙන්නේ නෑ දුවේ මට ජීවත් වෙලා වැඩක් නෑ අනේ මගේ දුව ගෙහෙන්න ඉස්සරලා මට යන්න දුවලා නම් හරි මගේ දුව ගෙහෙන්න ඉස්සරලා මට යන්න දුවලා නම් හරි මට ජීවත් වෙලා වැඩක් නෑ මෙතනින් එතකොට මේක අලියගේ නැට්ට වැදුනත් වැටෙනවා මේ කණු ඉටත්ටි මේක නඩත්තු කරන සිවිල් ආරක්ෂක බලකාය එනවා ගලක් හේතු කරනවා යනවා එතකොට මිනිස්සු අනාරක්ෂිතයි මේක විශ්වාස කරනවා මිනිස්සු ගමනක් යනවා රජයෙන් පරිහරම් මෙහෙම කරන එක හොඳයිද කියලා තමයි නිකන් අලියානේ මාත් අපි දල්ලු කරලා මම සැහැල් වෙන දල්ලු කර එතකොට වැටෙනවා කියන්නේ අලියාගේ නැට්ට වැදුනත් ඇති මේක රජයෙන් පරිහරම් නිලධාරී මේවද කරන්නේ මම බලන්නේ අනික්ෂණක නිලධාරීන් රජයෙන් වැටුක් ගන්න මනුස්සුන්ගේ අසරණ ජීවිත එක්ක මෙසෙල්ලම් කර මැරෙන කෙනාට ඥාතීන් විතරයි පාඩුව තියෙන්නේ ළමයි විතරයි පාඩුව තියෙන්නේ ස්වාමි පුරුෂයා විතරයි බිරිඳ තුනක් පාඩුව තියෙන්නේ කවුද වග කියන්නේ වන්‍යජීවි එකේ ඊයක් හරි වන්දියක් දෙයි අයයි මේවට හරියට වගකීත් එක්ක මිනිස්සු බලධාරියෙක් බලන්න වන්‍යජීවි කොච්චර ආදායම් ගන්න දලි පෙන්නලා සංචාර කලාපයක් මේක ඒතකොට මනුස්සු අනවශ්‍ය කරන්න එපා සාමාන්‍යයෙන් දල වශයෙන් බැලුවොත් සංචාරක ව්‍යාපාරෙන් මින්නේරිය ජාතික වනෝද්‍යානය කවුරුල ජාතික වනෝද්‍යානය ඉකෝන් නැෂනල් පාර්ක් එතකොට ඔය තුනේ අවම වශයෙන් මාසෙකට රුපියල් කෝටිය උපයන එතකොට මේක නඩත්තු ගන්න බෑ කියන්නේ මේක විහිළුව සීසන් එකට ඇත්තටම කෝටිය පන්නනවා දවසට මින්නේරි පාර්ක් විතරක් ආදායම් එතකොට මේක නඩත්තු ගන්න බෑ කියන්නේ මේක විහිළුවක් ඇයි එහෙම කන්නේ අයින්සක මිනිස්සුන්ට ආවද මෙතනින් බෙල්ලගෙන තමයි ආලියා ගියේ ගිහිල්ලා අපේ ලොකු අම්මගේ දුවට ගැහුවා අබන රෝහලෙන් කරපු දේහින්ද යාගේ ජීවිතේ හානි වුණා ඇත්තටම රෝහලෙන් තමයි පරක්කු කරේ ඕන්ඩි උරි ඉන්නවා ડોක්ටර් ડોක්කෙන්ද විනාඩි 20ක් ගියා ඇම්බුලන්ස් එක ගෙනල්ලා දඹුල්ලට යවන්න පැය එකමාරක් ගියා පැල්ලේ දෙනකොට ලෙඩක් නැති වුණා ලෝකයි රටේ තත් කනගාටු දායකයි මහත්තයෝ කියන්න දෙයක් නැහැ ඔතනින් එහාට අපි මේ හබරණ ප්‍රදේශයේ තියෙන වනහලි තර්ජනය පිළිබඳව නිරන්තරයෙන් කතා කරනවා දැන් මේ ආසන්න සිදුවීම තමයි ඊයේ රාත්‍රියේ බණගෙදරට ගිහිල්ලා බණ අහපු මිනිස්සයාට මේ ගියේ ඉස්සරහම මේ වනාලේ පහර දීම කරලා මේ මිනිස්සයා ජීවිත අස්සයට පත් වෙනවා. එතකොට මේ ආසන්න මාස කීපය තුළ සිදුවෙච්ච තුන්වෙනි මරණය. එතකොට මේ වෙනකොට ගත්තහම අවුරුද්දක් වගේ කාල සීමාව තුළ මිනිස්සු 5-6 දෙනෙක්ම ජීවිත අස්සයට පත් වෙනා මේ වනාලින්ගේ පහරට ලක් වෙලා. මේකට කිසිම විසඳුමක් නැහැ. එතකොට මේක අපි හැම අවස්ථාවකම හැම රජය නිලධාරීන්ට වකියතු අයට මේ පිළිබඳව දැනුවත් කරනවා මේ සිදුවීම දිගින් දිගට වෙන එක නවත්තන්න පියවර ගන්න කියලා. විශේෂයෙන් දැන් හබරණ ගත්තාම වනජීවි කලාපයක් වශයෙන් ඒ වගේම අලි ගැවසෙන ස්ථාන ප්‍රධාන වශයෙන් විදේශිකයන්ට අලි පෙන්නලා වර්ෂයට මාසයට කෝටි ගාණක් හොයන ප්‍රදේශයක්. නමුත් වනජීවී දෙපාර්තමේන්තුවට කතා කරපුවහම පහසුකම් නැහැ කියනවා. මේ අලි ටික අල්ලගෙන ගිහිල්ලා කොහෙට හරි දාන්න පහසුකම් නැහැ කියනවා. නමුත් මේවා උත්තර නෙමෙයි. එනිසා මේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත තවදුරටත් බිල්ලට දෙන්නේ නැතුව අපි කියනවා මේ රජයේ වකියතු ඇමතිතුමියට වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ට ඒ වගේම මේ සම්බන්ධව ගතියුතු පියවර කඩිනමින් ගන්න ඕනේ.
එහෙම නොවුනොත් මේ මිනිස්සු මේ මිනි අරගෙන පාරට බහලා පාරවල් වහලා උද්ඝෝෂණ කරලා ඒ වගේම මිනිස්සු මේක නීතිය අතට ගත්තොත් එහෙම ඒක හොඳ කාරණයක් නෙමෙයි. ඒ නිසා අපි අවධාරණය කරනවා මේක මෙතනින් අතර වෙන්න. මේ තියෙන තර්ජනයේ මේ අහිංසක ළමේකට උදේ ඉස්කෝලේ යන්න නැහැ. හවසට පාහය වෙනකොට අලියා ගේ ඇතුළට එනවා. එතකොට මේක හැමදෑම කතා කරන මේ කාරණයක් වුණාට විසඳුමක් කිසි කෙනෙක්ගෙන් නැහැ. නිසා තවදුරටත් මේ සිදුවීම් නොවෙන්නට ඉතාම කඩිනමින් අපි කියනවා මේ දැන් මේ මෑත කාලය තුළ 3-4 දිනක්ම මැරුවේ අපි අපේ තියෙන අධීක්ෂණ යන එකම අලියා වගේ තමයි පේන්නේ. ඒ නිසා මේ කොහෙන් හරි ගෙනත් දාලා හරි ඉන්න මේ මිනිස්සු මරණ අලි ටික එක්ක අල්ලගෙන ගිහිල්ලා මේ කැලේකට දාන්න ඕන. එතකොට ඒවට විසඳුම් අපි කියනකොට ඒවා පිළිබඳව කනකටවත් ඇහෙන්නතු නිලධාරී බලධාරීන් විවිධ උත්තර කියලා හරියන්නේ නැහැ. එනිසා කරුණා කරලා මේකට කඩිනම් විසඳුමක් දෙන්න ඕනේ. මේ අලි ටික අල්ලගෙන ගිහිල්ලා කඩිනම් විසඳුමක් විදියට මිනිස්සු නැති ප්‍රදේශයකට ගිහිල්ලා තරකට ගිහිල්ලා දාන්න ඕනේ. එක ඊළඟට මේකට ස්ථීරසාර විසඳුමක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. එනිසා මේ මිනිස්සුන්ගේ ජීවිත අනතුරට ලක් කරලා මේ තත්ත්වයෙන් අමුදුව ගන්න කඩිනමින් විසඳුමක් ලබා දෙන්න කියන එක තමයි අපි මතක් කරන්නේ. මේ සම්බන්ධව කටයුතු කර සිනුල ධාරී බලධාරී. මේ බලධාරීන්ට දේශපාලන අධිකාරියට සියල්ලටම දැනුවත් කරලා තියෙන්නේ මේ වෙනකොට. නමුත් මේකට නිසි විසඳුමක් නැහැ. මෙතන මීටර 500කට එහා පැත්තෙන් තියෙනවා ජාතික වන උද්‍යානය. ජන වන උද්‍යානයේ වැඩ කරලා ඉදිරි වැඩක් ඉදිරියට ගිහින් හරස් පාරේ හරහා මේ අලි සීමාවට ඇතුළු. අපි මේවා සම්බන්ධීකරණ කමිටිය දැනුවත් කරලා තියෙනවා මේ ස්ථානයේට සිවිල් ආරක්ෂක නිලධාරීන් හරි යොදලා මේ අලි ඇතුළු වෙනක වළක්වන්න කියලා. මේ දක්වාම ඒක නිසි වැඩපිළිවෙලක් යොදලා නැහැ. ඒ නිසා තමයි මේ කනගාටුදායක තත්ත්වය දිගින් දිගට වෙන්නේ. මේ දැන් මේ මාස එකමාරක් දෙකක් ඇතුළත දැන් 4 දිනක් වෙන විතර මේ වෙනකොට මේ ගිහිල්ලා තියෙනවා. මේක දිගින් දිගටම සිදුවීම කනගාටුදායක තත්ත්වයක්. රාජ්‍යයක් විදියට වණිජ අධ්‍යක්ෂකතුමා ඇතුළු මේ නිලධාරීන් මේට වැඩිය අවධානය මේ ස්ථානට යොමු කිරීම වැදගත් කියන එක තමයි කියන්නේ. එහෙම නැතුව මිනිස්සු පාට බහින එක නවත්තන්න බෑ. සත් නිවුස් ප්‍රධාන පෝත්‍රිකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.